උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. වාහන තදබදය ආම කර ගැනීම සඳහාත් ඒ වගේම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම සඳහාත් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන්න ඕන කියලා ප්‍රවාහන ශාස්ත්‍රයේ ඒ අනුව අපේ රාජකාරිය ආරම්භ කරන වෙලාවන් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරා අපේ අමාත්‍යාංශලේ කමිටුවාගේ ප්‍රධානත්වයෙන් එතුමායි කමිටුව තාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙලා බොහෝ පාර්ශව සම්බන්ධ කරගනිමින් කමිටු වාර්තාව සකස් කළ තිබෙනවා ඒ කමිටු වාර්තාව අද දිනේ මා වෙත ලැබෙනවා ඒ වගේම නිල වශයෙන් ඉන්න අනතුරුමය පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ කිරීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා රටේ ප්‍රවාහන ශාස්ත්‍රයේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම වාහන තදබදය අවම කර ගැනීමටත් ප්‍රධාන හේතුවක් බවට මෙය අනිවාර්යම පත් වෙනවා අපේ වාහන තදබදය නිසා දිනකට නාස්ති වෙන ඉන්ධන ප්‍රමාණය කෝටි ගණනක් මේක සමහර අය කියනවා බිලියනයක් දවසට කියලා නමුත් විවිධ මට්ටම් වෙන්න පුළුවන් හැබැයි නමුත් ගණනය කිරීම කෙසේ වෙතත් විශාල මුදලක් මේ වෙනුවෙන් රටේ ජනතාවගේ මුදල් නාස්ති වෙනවා ඉතින් ඒවා අවම කර ගැනීම සඳහාත් මේ කොවිඩ් 19 තත්ත්වයේ තිබෙන නීති රීතිත් ඒ සෞඛ්‍ය විධි විධාන සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී තමයි අපි එකඟතාවයකට ආවේ මේ ක්‍රියාත්මක කිරීම සඳහා අංශ ගණනාවක් සමග තවදුරටත් සාකච්ඡා පවත්වන්න සිද්ධ වෙනවා අමාත්‍යාංශ ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම පෞද්ගලික අංශේ රාජකාරී වේලාවන් වෙනස් කිරීමේදී කම්කරු අමාත්‍යාංශේ වගේම අනපනත් ඒ සියල්ලම සැලකිල්ලට අපි ගන්න වෙනවා ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශේ මේ කටයුත්තට මැදිහත් වීමක් අවශ්‍යයි මොකද මේක මේ සාමාන්‍ය මට්ටමේ තීන්දුවක් නෙමෙයි සම්පූර්ණ ප්‍රවාහන ශාස්ත්‍රයේ විප්ලවයක් කිව්වොත් නිවැරදි මේක සාර්ථක වුණොත් මම විශ්වාස කරනවා මේකට සාර්ථක වෙන්න සියලු පාර්ශ්වවල දායකත්වය අවශ්‍ය වෙනවා ඒ සාර්ථකත්වය ලැබුණොත් අපිට ප්‍රවාහන ශාස්ත්‍රයේ විශාල වෙනසක් ඇති වෙනවා වාහන තදබදය අවම කරගන්නත් අපිට පුළුවන් වෙනවා ඒ වගේම රටට විශාල මුදලක් ඉතුරු කරගන්නත් පුළුවන් වෙනවා ඒ වගේම සෞඛ්‍ය විධි විධානවලට අනුව කටයුතු කිරීම නිසා මේ කොවිඩ් 19 තත්ත්වෙන් අද ක්‍රමානුකූලව මිදෙමින් යන අපේ රටට ඒ නැවතත් එවන් තත්ත්වයක් හෝ වෙනත් රෝගී තත්ත්වයන් නිර්මාණය වුණත් ඒ වටත් යම් ආකාරයක ලිහිල් බවක් ඇති වෙයි කියලා අපි හිතනවා දැන් මේ සමාජ දුරස්ථභාවය ඒ වගේම මේ වාහන වල තියෙන අධික කණ්ඩායම් මේ රැගෙන යාම මගින් රැගෙන යාම නිසා මේ කොවිඩ් පමණක් නෙමෙයි වෙනත් ලෙඩවල් පවා විශාල වශයෙන් බෝ වෙන බව ඔබ හොඳටම දන්නවා. ඒ තත්ත්වයන් පවා බලක ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වார்த்தාවක් ගන්නකොට මාස ගණනක් යනවා. නමුත් මම විශේෂයෙන්ම ලේකම්තුමාත් ඒ වගේ මේ සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාට ස්තුති කරන්න ඕන කඩිනමින්ම මේ වගේ වார்த்தාවක් ලබා දීම පිළිබඳව. මොකද මාධ්‍යනුත් අහන්නේ කොමිටිපත් කරනවා. හැබැයි රිසල්ට් එකක් නැහැ කියලා. නමුත් මේක රිසල්ට් එකක් හදලා දීලා තියෙනවා. ඉතින් අපි ඒක තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැබිනට් මණ්ඩලයත් දැනුවත් කිරීමකින් අනතුරු මේ අනුව යෝජනා කරන රජයේ සේවයේ දේ 9ට ආරම්භ කරන්න කියලා. ඒ වගේම හවස 4:45 දක්වා ඒ කාලයේ සේවය අවසන් වන කාලය 4:45 දක්වා දීර්ඝ වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට යෝජනා කරනවා 9:45ට ඔවුන්ගේ සේවාවන් ආරම්භ කරන්නත් 6:45ට එම සේවාවන් අවසන් කරන්න. පාසල් වේලාව වෙනසක් වෙන්නේ නැහැ. දැනට තිබෙන වේලාවම පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට යොදවනවා.